Hard Talk. Empowerment. Lifestyle. Health. The Woman.lk. අද අපි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න වෙන්නේ ෆේෂල් ට්‍රෝමා ගැන. ඒ කියන්නේ මුහුණට සිදුවන අනතුරු ගැන. අපි දන්නවා අපේ රටේ ගොඩාක් රියා අනතුරු සිද්ධ වෙනවා. රියා අනතුරු සිද්ධ වීම නිසා තරුණ ජීවිත ගොඩාක් අකාලේ නැති වෙනවා. අපි එදිනදා පත්තර වලින්, රේඩියෝ වලින්, ටෙලිවිෂන් එකෙන් අපි දකිනවා ගොඩාක් මේ රියා අනතුරු සම්බන්ධ ප්‍රවෘත්ති. හුඟක් අපරීක්ෂාකාරීව රිය පැදවීම, නිසි ලෙස ආසන පටි පැළඳ නොසිටීම, ඊළඟට අපි හිත මෝටර් සයිකල් වල යනවා නම් හෙල්මට් නොදා ගමන් කිරීම, මේ වැනි හේතු තමයි හුඟක් රිය අනතුරු වලට හේතු. තවත් හේතු තමයි මේ මුහුණට සිදුවෙන, මුහුණට සහ ශරීරයට සිදුවෙන අනතුරු වලට හේතුවක් තමයි වැටීම් සහ පුද්ගලයන් අතර සිදුවන ගැටීම්, මෙවැනි දේවල්. ප්‍රධානම කාරණේ රිය අනතුරු. එම නිසා මාර්ග නීති වලට අනුකූලව රිය පැදවීම සහ නියමිත ආරක්ෂිත විද්‍ය විධාන අනුගමනය කිරීම රිය පැදවීමේදී ඉතාමත්ම වැදගත්. අපි හුඟක්ම දකින දෙයක් තමයි අපිට එන හුඟක් හදසි අනතුරු වල ලක්වන රෝගීන් මෝටර් සයිකල් වල යන අය සහ ත්‍රී වීල් වල යන අය. ඒකට එකක් හේතුවක් තමයි ඒගොල්ලෝ හුඟක් වෙලාවට පොඩි ඉඩකින් දාලා ඒ වගේ තමන්ගේ ගමන ඉක්මනින් යන්න, එහෙම මාර්ග නීති වැඩි සලකන්නේ නැතුව යන්න වැඩි පෙළඹවීමක් තියෙනවා කියලා අපිට උනත් පාරේ තොට යනකොට එවැනි තත්ත්වයන් දකින්න පුළුවන්. මෙය හුඟක් වෙලාවට කෙලවර වෙන්නේ රෝවල් ගත වීමෙන්. එයාගේ අතපය කැඩෙන්න පුළුවන්, කකුලක් කපලා අයින් කරන්න පුළුවන්, සදාකාලික අබ්බඝාතයක් වෙන්න පුළුවන් මේ රිය අනතුරු නිසා. අපි බලමු දැන් මුහුණට සිදුවන අනතුරු පිළිබඳ. මුහුණට සිදුවන අනතුරු අපිට වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි මුහුණේ මෘදු පටකවලට සිද්ධ වෙන අනතුරු. ඒ කියන්නේ සමට සහ ඊට යටින් තියෙන චූට් මෘදු පටකවලට. ඊළඟට කටේ දත්වලට සිදුවෙන අනතුරු. ඊළඟට මුහුණේ අස්ථිවලට සිදුවෙන අනතුරු. ආදි වශයෙන් අපිට මේවා වෙන් කරන්න පුළුවන්. අනතුරු සිද්ධ වෙලා ආවම අපිට කරන්න පුළුවන් මොනවද? හුඟක් වෙලාවට අපි කරන්නේ මුහුණේ මෘදු පටකවලට සිද්ධ වෙන අනතුරු වලට නම් අපිට පුළුවන් ඒවා මහන්න පුළුවන්. ඒ කියන්නේ සූචස් දාලා මහලා නැවත ප්‍රකෘති තත්වයට පත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් පටක කොටස් ගැලවිලා අයින් වෙලා තියෙනවා නම් ශරීරයේ වෙනත් තැනකින් පටක කොටස් අරගෙන, එහෙම නැත්නම් ඒ ආසන්නයෙන් අරගෙන ඉවර වෙලා ඒවා යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්. ඊළඟට හකුවට වලට සිදුවන අනතුරු. මුහුණේ අස්ති වලට සිදුවන අනතුරු. මුහුණේ අස්ති වලට සිදුවන අනතුරු කිව්වහම උඩහනුවට, යටිහනුවට සිද්ධ වෙන අනතුරු, ඒවැ තියෙන දත් වලට සිදුවන අනතුරු, ඊළඟට ඇහැ ආශ්‍රිත අස්ති වලට සිදුවන අනතුරු, නළලේ අස්ති වලට, ඊළඟට කම්මුල් අස්ති, ඒ වගේ විදිහට අපිට වර්ග කරන්න පුළුවන්. මේවා සමහරක් විට අපිට ඒවා කැඩිලා ඈත් වෙලා වගේ නැත්තම් අපිට පුළුවන් ඒවා ඉබේ සවි වෙන්න අරින්න. හුඟක් අවස්ථාවලදී එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපිට සිද්ධ වෙනවා ඔපරේෂන්ස් කරන්න. ඔපරේෂන්ස් කරනකොට ඒ කියන්නේ ශල්‍ය කර්ම මාර්ගයෙන් අපි මේවට ප්‍රතිකාර කරනකොට අපි අවශ්‍ය ඒ කියන්නේ X-ray සහ CT scan වගේ දේවල් කළා. කොච්චරක් කැඩිලා තියෙනවද, කොච්චරක් ඈත් වෙලා තියෙනවද කියලා අදහසක් අරගෙන, කොච්චරක් දුරට අපිට මේකට ප්‍රතිකාර කරන්න වේද කියන අදහස අරගෙන ඊට පස්සේ අපි එහෙම ශල්‍ය කර්ම වලට භාජනය කරනවා. භාජනය කළා ඒවා අපිට නැවත කැඩිලා ඈත් වෙලා තියෙන කොටස් ලං කළා. අපි මේගොල්ලන්ව ප්ලේට් දාලා, ප්ලේට් කියන්නේ ලෝහමය පටි වර්ග දාලා මේ නැවත සවි කරනවා. සවි කළා ඒවා සනීප වෙන තියෙනවා. ඊළඟට මෘදු පටකවල සිද්ධ වෙන අනතුරු නිසා වෙන්න පුළුවන් දෙයක් තමයි කැලැල් ඇතිවීම. මේ කැලැල් ඇතිවීමටත් ඉතින් අපිට කරන්න පුළුවන් දේ තමයි පුළුවන් තරම් හොඳට අපි ඒක ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම මූලික අවස්ථාවේ, සහ ඉන්පසු යම් යම් ක්‍රීම් වර්ග එහෙම තියෙනවා, යම් යම් වෙනත් ප්‍රතිකාර විදි තියෙනවා මේ කැලැල් අඩු කරන්න. කැලැලක් 100%ක්ම නැති කරන්න බෑ, කැලැලක් අපිට පුළුවන් තරම් අඩු කරන්න පුළුවන්. ප්‍රධානම දේ අනතුරක් සිද්ධ වුණාට පස්සේ ප්‍රතිකාර ලබා ගැනීම නෙමෙයි, අනතුර සිද්ධ වීම වලක්වා ගැනීම. ඒක නිසා මාර්ග ආරක්ෂාව, බඳපටි පැළඳීම, හෙල්මට් දැමීම සහ මාර්ග නීති වලට එකඟව අධික වේගයෙන් නොව සාමාන්‍ය වේගයෙන් රිය පැදවීම වැනි දේවල් සහ ගැටුම් වලට සම්බන්ධ නොවී සිටීම, පුද්ගලයන් අතර සිදුවන ගැටුම් වගේ දේවල් වලින් තමාට සහ මූණට සිදුවන අනතුරු වලක්වා ගැනීමට කටයුතු කිරීම තමයි වඩා හොඳ දේ. Hard Talk. Empowerment. Lifestyle. Health. The Woman.lk.